ලොව හොඳම ශ්‍රවණාධාර වික්‍රමාරච්චි හියරින් කෙයා පේනවද ලොව නර්ගතම තාක්ෂණය වික්‍රමාරච්චි ඔප්ටිෂන්ස් 130ක් දක්වා විශේෂ මට්ටම් ඉස්සලා අපි සාකච්ඡාව හමාර කළේත් ඔබට ඔබේ ජීවිතය පිළිබඳව තදින් විමසා බලන්න වෙනම කාලයක් තියාගන්න කියලා ඔබට ඔබ ගැන හොයලා බලන්න දැන් ඔබේ ශරීර සෞඛ්‍ය ගැන නැත්නම් ඔබේ යහපත් දිවි පැවැත්ම වෙනුවෙන් අනිවාර්යෙන්ම කාලයක් වෙන් කරගන්න මොකද ඒක අනිවාර්යෙන්ම වැදගත් පෞර්ෂයෙන් පිරුණු නිරෝගිමත් ජීවිතයක් ඔබට ගත කිරීම සඳහා ඒකෙදී ශ්‍රවණය හා සම්බන්ධ වෙන කාරණා පිළිබඳව ලංකාවේ තාක්ෂණය වඩාත්ම හොඳින් පරිහරණය කරන විශේෂයෙන්ම ලංකාවේ ඒ ශේෂ්ත්‍රයේ ඉහළම තාක්ෂණය ලංකාවට හඳුන්වා දුන්නු මිහිර වික්‍රමාරච්චි මහත්මත් එක්කයි අපේ කතා බහ අපි ආරම්භ කරන්න සූදානම් ඉන්නේ අයබෝන් කියලා පිළිගන්නවා ශ්‍රවණයත් එක්ක බැඳුණු බොහෝ ප්‍රශ්න අපේ ලංකාවේ විතරක් නෙමෙයි මේක ලෝකේ පුරාම දකින්න පුළුවන් කාරණාවක්. තාක්ෂණය ගොඩාක් කොච්චර දියුණු තත්ත්වයකට ආවත් තාමත් එවැනි ආබාධ සහ විවිධ තත්ත්වයන් යටතේ ජීවත් වෙන මිනිසුන්ගේ ජීවිත අපිට දකින්න පුළුවන් කම තිබෙනවා. ඇත්තටම ශ්‍රවණය හා බැඳිච්ච ලංකාවේ ඔබ හඳුනගත්ත ප්‍රධාන වශයෙන්ම තිබෙන ප්‍රශ්නකාරීතාව මොනවද? මොනවද අපිට විසඳ ගන්න තියෙන මූලිකම අවශ්‍යතා ටික? ඇත්ත වශයෙන්ම දියුණු ලෝකයේ සිංගප්පූර් නැත්නම් ඕස්ට්‍රේලියාව බිහිරි පාසල් නැහැ අවශ්‍ය නැහැ. ලංකාවේ අපි දහසකට කොක්ලියා ඉම්ප්ලාන්ට් ශල්‍යකර්මය කරලා තිනවා ඒ දහසක් ඉම්ප්ලාන්ට් කරපු අය අද සාමාන්‍ය යුනිවර්සිටි වලට යනවා සාමාන්‍ය අය කසාද බඳිනවා ඉතින් ශ්‍රවණ ඌනතාවය කියන එක තවත් දෙයක් නෙමෙයි අලුතෙන් ලංකාවට ඒක මම වාග්්‍යවන්ත වෙනවා සන්තෝෂ වෙනවා අපේ වෛද්‍යවරුත් ශ්‍රවණ තාක්ෂණ වේදිනුත් නැත්තම් ඔඩියෝලොජිස්ට්ලා නැත්තම් ස්පීච් තෙරපිස්ට්ලා නිර්වින්දනය ඔක්කොම එකතු වෙලා තමයි අපි මේ කරේ. නමුත් මම මේ ශ්‍රවණ ඌනතාවයට කොක්ලියා සම්බන්ධව කතා කරොත් පළවෙනි කොක්ලියා සම්බන්ධව පළවෙනි කොක්ලියා ඉම්ප්ලාන්ට් එක දෙක මම මගේ විසින් ඩොනේට් කළා තමයි පටන් ගත්තේ. අද ළමයි 10කට සම්පූර්ණයෙන් ඇහෙනවා. දැන් මෙතන තියෙන වටිනාකම ශ්‍රවණාධාරයක් බැලුවොත් ශ්‍රවණාධාර අද බොහොම දියුණු වෙලා තියෙනවා. ශ්‍රවණාධාරය ටෙලිෆෝන් එකෙන් අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. අද බ්ලූටූත් තාක්ෂණය තියෙනවා. ශ්‍රවණාධාර අද පාවිච්චි කරනවා යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් ඇහෙන අයත්. හේතුව අපිටත් ඇහිමේ අඩුවක් තියෙනවා. ඒ ඇහිමේ අඩුව හේතුව අපේ සම්පූර්ණ සුපර් හියරින් කියන එක නැහැ. ඒතර ඒ තාක්ෂණය අද මේවැනි තාක්ෂණ ක්‍රම රීචාර්ජබල් හියරින් ඒඩ්ස් නැත්තම් බ්ලූටූත් තාක්ෂණයෙන් හෙරින් ඒඩ්ස් ඉතින් මේවා අපි යස් කරනවා සාමාන්‍ය ශ්‍රවණයක් අඩු කෙනාටත් යස් කරනවා ඒ වගේම ඇහෙන අයටත් පාවිච්චි කරනවා මොකද එතකොට ඉගෙනීම හොඳට කරන්න නිසා ඒක නිසා පොඩි ශ්‍රවණ ඌනතාවයක් තියෙනවා නම් අමතක කරන්න එපා විශේෂයෙන් ඩිමෙන්ෂියා වලට යනවා කියන එක 60%ක් ඩිමෙන්ෂියා වලට යනවා කියන එක ලෝක සෞඛ්‍ය සම්මේලනය ප්‍රකාශත් කළා තියෙනවා මේක අපේ ෆයින්ඩින්ග්ස් වල අපි කන්ෆර්ම් කරලා තිනවා දැනට අවුරුදු 3ක් වෙලා ඉන්නවා. ඒ කියන්නේ ශ්‍රවණය හා බැඳුණු යම් යම් ආබාධ සහිත තත්ත්වයන් නිසා ඩිමෙන්ෂියා වගේ තත්ත්වයන් වලට පරිවර්තනය විය හැකි. ඔව්. ඉතින් විශේෂයෙන් වයසක අය අවුරුදු 60න් පස්සේ ශ්‍රවණ ඌනතාවයක් තියෙනවනම් ශ්‍රවණය සකස් කරගත යුතුයි. නැත්තම් ස්පීච් ප්‍රොබ්ලම්ස් ඇවිල්ලා තිනවා ඒ වගේ අයට. නැත්තම් අමතක වීම එවැනි දේවල් වෙනවා. දැන් තමන්ගේ ජීවිතය හරියාකාරව ගෙනෙන්න ශ්‍රවණය කියන එක සම්පූර්ණයෙන්ම අවශ්‍ය දෙයක්. මොකද ශ්‍රවණය නැත්තම් කතාව සම්පූර්ණයෙන් නැති වෙනවා. දැන් මෙවැනි ශ්‍රවණාධාර වලින් අපි සමාජයේ හැසිරෙනකොට තමන්ගේ පවුලත් එක්ක තමන්ගේ මීටින්ග්ස් වලදී අපිට ශ්‍රවණය මිස් වුණොත් ඒක වචනයක් මිස් වෙනවා. ඒ කියන්නේ තමන්ගේ නොලෙජ් එක නැති වෙනවා. ඉගෙනීමේ අපහසුතාවයක් තියෙනවා ශ්‍රවණ පරීක්ෂණයක් කරන්න. නැත්තම් ඇස් පෙනීම අඩුද කියලා බලන්න. මේවා අපි දැන් ලංකාවෙත් අපි ළමයෙක් ඉපදුනහම මේ කළ යුතුමයි. දැන් අපේ රට වටේම ආයතන තියෙනවා අපි හැම දෙයක්ම මේ රටට මම හඳුල්ලා දුන්නා මම ඇත්ත වශයෙන්ම රාජ්‍යයේ අවුරුදු 10ක් 12ක් වැඩ කළා තමයි මේවා දිනු කරේ ඒ වගේම සමාජ සේවයටත් අපි උදව් කරා අපි ස්කෝලවලට ශ්‍රවණාධාර නිකන් දුන්නා නමුත් දැන් තාක්ෂණය ඉතාම වටිනා විදිහට තියෙනවා ඒ කියන්නේ මට වුණත් ශ්‍රවණාධාරයක් දැන් දාගෙන හිටියොත් සාමාන්‍ය දේවල් වලට වඩා ලස්සට ඇහෙන්න හදාගන්න ඒ වගේ මේ ශ්‍රවණාධාර මීටින්ග්ස් වලට යනකොට තවත් උපකරණ තියෙනවා නැත්නම් අපිට ඒක පෙන් එකෙන් වගේ වැඩි කරලා නැත්නම් මයික් එක අරන් තමන්ගේ ශ්‍රවණාධාරයෙන් අහන්න පුළුවන් මියුසික් අහන්න පුළුවන් ටෙලිෆෝන් එක කනෙක්ට් වෙනවා ටෙලිෆෝන් එකෙන් ශ්‍රවණාධාරය කන්ට්‍රෝල් කරන්න පුළුවන් ශ්‍රවණාධාරය හැම කෙනාටම අවශ්‍ය දෙයක් හැටියට දැන් අරන්
ඉස්සරහට බ්ලූටූත් එකක් ඕනේ නැහැ. ශ්‍රවණාධාරයක් තියෙන බ්ලූටූත් එකක් ගත්තොත් ඒක හැම කෙනාම බ්ලූටූත් එක ශ්‍රවණාධාරයත් එක්ක අපි දෙනවා. එතකොට ෆෝන් එක අහන්න පුළුවන්. ඉගෙනීමේදී තමන්ගේ ඉක්විප්මන්ට්ස් කනෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඒකත් අර බ්ලූටූත් එක වගේම තමයි. ඉතින් ඒක නිසා කවුරුත් මේ මැලි වෙන්න දෙයක් නැහැ. ශ්‍රවණාධාරය පේන්න දාන්න. ඒකත් තවත් වටිනා දෙයක් හැටියට පේන්නේ. ඔව්. එතකොට මේ 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 තත්ත්වයන් එක දැන් කොච්චර කිව්වත් සමහරවිට ආපහු අර ප්‍රාථමික මට්ටමේ ප්‍රශ්න ටිකක් හිතට එන්න පුළුවන් කම තිබෙනවා. ඒ කියන්නේ කොච්චර කළත් මේක උප්පත්තින්නම් නැත්නම් කෙනෙකුට මේ තාක්ෂණය කොච්චර දියුණු වුණත් ඒ දේවල් ගොඩ දා ගන්න පුළුවන්ද වගේ ප්‍රශ්නාර්ථයන් එන්න පුළුවන් කම තියෙනවා. එහෙම ප්‍රශ්න තියෙනවා නම් ඔහොම මෙන්න අපි විවේකයකින් පස්සේ නැවත තව මුල ගැහෙනවා. ඇහෙනවද? ලොව හොඳම ශ්‍රවණාධාර වික්‍රමාරච්චි හියරින් කෙය. දේනවද? ලවනර්ගතම තාක්ෂණය වික්‍රමාරච්චි ඔප්ටිෂන්ස් 30ක් දක්වා විශේෂ මට්ටම්. දැන් ඔබ කිව්ව කාරණා වාරි අපිට කොච්චර පේනවා කියලා අපි විශ්වාස කරගෙන හිටියත් අපි දන්නවා අපිට සමහර වර්ණ පේන්නේ නැහැ. අපිට එහෙම අන්ධතාවයන් තිබෙනවා. වර්ණ අන්ධතාවයන් වගේ කාරණා සම්බන්ධයෙන් අපි ඇහෙනවා කියලා කොච්චර හිතන් හිටියත් අපිට ඇහෙන්නේ නැති අවස්ථා තියෙනවා. හැබැයි ඒ විතරක් නෙවෙයි, ප්‍රධාන වශයෙන්ම එහෙම සාමාන්‍ය දුර්වලතාව වෙනුවට අපි හිතමු ડોක්ටර් දැන් උප්පත්තියේ නම්ම මේ මේ ශ්‍රවණය කියන එක අහිමි වෙච්ච දරුවෙක්. අපි තුමා දැන් අවුරුදු 14 15ක් විතර ගත වෙලා. ඔබතුමාලා සතුව තිබෙන නවතම තාක්ෂණයට පුළුවන්කම තිබෙනවාද මේ වෙන දරුවෙක්ට ශ්‍රවණය නැවත ලබා දෙන්න? මට කියන්න පුළුවන් 100% පුළුවන්. ඒ කියන්නේ අපේ සාර්ථකත්වයේ කොච්චරද කිව්වොත් 100%ක්ම සාර්ථක වෙලා තියෙනවා. එකම patient කෙනෙකුටවත් අපිට මේ ශ්‍රවණ තාක්ෂණයෙන් ආබාධ තත්ත්වයක් ඇවිල්ලා නැහැ. වෛද්‍යවරු ඉතාම හොඳයි. ලෝකේ වෙන රටවලටත් යනවා ඒ වෛද්‍යවරු. ලංකාවේ වෛද්‍යවරු තමයි ශ්‍රවණ සාක්ෂියට හොඳම කියලා මේ ආසියාවේ. අපි ලොකු රටවල් අහල යාබද්ද තියෙන ලොකු රටවලට වඩා තාක්ෂණය කරනවා. අපි දැන් අපි කොක්ලියා එකේ ඊකොක් කියලා ටෙස්ට් එකක් කරනවා කොක්ලියා එකේ ඇතුළෙත්. දැන් දැනගන්න ඕනේ මෙහෙමයි, කොක්ලියා ඉම්ප්ලාන්ට් චර්යකර්ම කරන්නේ ඉස්සර කරේ හුඟක්ම ඇහෙන්නේ නැති අය. දැන් කරනවා හුඟක් දෙනෙකුට. ඒ කියන්නේ සාමාන්‍ය ඇහිම අඩු ඕනේ කෙනෙකුට කොක්ලියා ඉම්ප්ලාන්ට් එක කරන්න පුළුවන් තත්ත්වයට දියුණු වෙලා තියෙනවා. මේ තියෙන කොක්ලියා ඉම්ප්ලාන්ට් ශල්‍යකර්මයේ කරාට පස්සේ පේන විදිය ඇතුළත කොටස දැන් ඔය පේනවන පිටත කොටස ඊළඟට එතනින් සද්දය ගෙනහිල්ලා කොක්ලියා වලට ගමන් කරන්නේ හියරින් ඒඩ් එකක් වගේ නැත්නම් පොඩි බටන් එකක් වගේ තියෙනවා නැත්නම් වගේ හියරින් ඒඩ් එකක් වගේ තියෙනවා. එතනින් ගෙනහිල්ලා කොක්ලියා එකට ගෙනහිල්ලා කොක්ලියා එකේ කර්ණ සංකේ නැත්නම් ඒකේ තියෙන හෙයා සෙල්ස් ස්ටිමියුලේට් කරලා මොළය හරහා ගෙනීම තාක්ෂණය. මෙය අද මනුෂ්‍යාව වෙනුවෙන් දියුණු කරලා තියෙන බයනික් ලොකුම තාක්ෂණය. මේක මේ AI තාක්ෂණය සමග තමයි යන්නේ. ඉතින් ඒක නිසා කෙනෙකුට සාමාන්‍යයෙන් උගන්නන්න කොක්ලියා ඉම්ප්ලාන්ට් එකක් තියෙනකොට බොහොම ලේසියෙන් ස්පීච් තෙරපි කරන්න පුළුවන්. නමුත් අපි කොක්ලියා ඉම්ප්ලාන්ට් එකක් ගන්නෙ කොහොමද කියන එක දැනගන්න ඕනේ. කොක්ලියා ඉම්ප්ලාන්ට් එකක් ගන්න නම් අපිට ඉපදිච්ච ළමයෙක්ගේ පරීක්ෂණ වලින් තහවුරුනොත් මෙයාට ඇහෙන්නේ නැහැ කියලා අපි ABR කියලා තියෙනවා, ASSR කියලා තියෙනවා, ECOG කියලා තියෙනවා. මේ ඔක්කොම කරන්න ඕනේ. මේක දෙතුන් පාරක් කරත් කමන්නේ නැහැ. අපි ලේසියෙන් patient කෙනෙකුට කරන්න අපි recommend කරන්නේ නැහැ. අපිට MRI reports ඔක්කොම දොස්තරලා බලන්න ඕනේ. ඒ හැම දෙයක්ම තමන්ගේ කොක්ලියා තියෙනවද කියලා බලන්න. කොක්ලිය එක නැත්තම් කරන්න බෑ. ඉතින් එහෙම බොහෝ කලාතුරකින් වෙලා තිනවා. අපේ සංජීව මුනිසිංහ වැනි රේඩියෝලොජිස්ට් නැත්තම් වෛද්‍යවරුන් ගොඩක් ඉන්නවා මේ රටේ. ඉතින් මේක විතරක් නෙමෙයි, අපි දැනගන්න ඕනේ කොක්ලියා ඉම්ප්ලාන්ට් එක කරාට පස්සේ තියෙන ප්‍රශ්නේ මොකද. දැන් තියෙනවා කොක්ලියා ඉම්ප්ලාන්ට්, ඉස්සර පරණ කොක්ලියා ඉම්ප්ලාන්ට් තියෙනවා. අපේ කොක්ලියා නියුක්ලියස් මේ තව ඒවා හදලා තියෙනවා. සමහරකට MRI කරන්න බෑ. ඉතින් ඒක නිසා MRI කම්පැටබල් නැති කොක්ලියා ඉම්ප්ලාන්ට් එකක් කාටවත් කරන්න එපා කියලා මම ඉතාලම මේක කරනවා. ඒක නීතියෙන් තහනම් වෙන රටවල එහෙම තත්වයකදී කරොත් එහෙම කවදාවත් එක්ස්රේ එකක් ගන්න බෑ, MRI කරන්න. ඉතින් ඒක තමයි තෝරගන්න දැනගන්න ඕනේ. ඒක අපිට උදව් කරන්න පුළුවන්. දැන් අපි කරන්නේ ප්‍රයිවට් විතරයි මේ දවස්වල, මොකද රටේ තියෙන තත්ත්වය අනුව. ඉතින් ඕගොල්ලෝ අපිට ආවොත් අපිට කරන හැටි කියලා දෙන්න පුළුවන්. කරන්න මුදල් ප්‍රශ්න තියෙනවා නම් ඒවට උදව් කරන අය ඉන්නවා, ඒගොල්ලෝ සම්බන්ධ කරන්න පුළුවන්. දැන් මේ තාක්ෂණය කොක්ලියා නෙමෙයි, මේකට කියන්නේ බහ කනක් උපත්ම නැති කෙනෙකුට සද්දය ගෙනියන්න පුළුවන් ඇතුළු කනට. මැද කන ආබාධයක් තියෙනවා නැත්නම් රෝගයක් තියෙනවා නම් නැත්නම් උපත්ති මැද පිටත කනත නැත්නම් බහගෙන ශල්‍ය කර්මය නැත්නම් මේක අපිට සොෆ්ට් බෑන්ඩ් එකකින් මුලදී දාන්න පුළුවන්. ඒ කනක් නැති වුණත් අපිට එහෙම දෙන්න පුළුවන්. ඒතොර තාක්ෂණය කියන එක මම ගෙනහලා තියෙනවා මේ රටට. ඕගලන්ට අන්තිම ඉහළම තාක්ෂණය ඕස්ට්‍රේලියන් හයි කමිෂනර්
එන්ඩෝස් කරා අපි කරලා තියෙන වර්ල්ඩ් ක්ලාස් සර්විස් එක. ඒ වගේම මේ විතරක් නෙමෙයි අපි අධ්‍යාපනිනුත් 48 දෙනෙක් ඕස්ට්‍රේලියාව වැඩ කරන අපේ අය. ලෝකේ හැමතැනටම තාක්ෂණය හෙටනිදත් යනවා තව 4 දෙනෙක්. ඉතින් මේ මොකද අපේ තාක්ෂණය ජර්මන් රාජ්‍ය නායකයන් දන්නවා මේ රටේ තියෙන දේවල්. මට වෝඩ් සම්බිලා තියෙන පිටරට රාජ්‍ය සම්මානය මෙහෙත් ලැබෙන ඕස්ට්‍රේලියන් ඇම්බසඩර් ඔය කතා කරන්නේ. අපි ඒ වගේම අධ්‍යාපනයනුත් ජර්මන් අධ්‍යාපනය වදාරලා ග්‍රැජුවට්ස්ලා අපි අරනවා පිටරට රැකියා කරන්න. මොකද මේ අවස්ථාව ඉකොනොමිකටත් අපි කන්ට්‍රිබියුට් කරනවා. හැබැයි කොක්ලියම් ප්ලාන්ට් එක ඉකොනොමිකට අන්තිම වටින දෙයක්. මොකද 2% ජනතාව ආබාධිත නම් මගේ ළඟ 30% වැඩ කරනවා ආබාධිතයි. අනිත් අයටත් මං කියන්නේ කරන්න කියලා. අපි දැන් ජර්මන් තාක්ෂණ සහ ඒවට ක්වොලිෆයිඩ් ජර්මන් ක්වොලිෆයිඩ් ඔඩිටර්ස්ලා දාලා අපි ළඟදී ග්‍රැජුවේෂන් එකක් කරා. මේ තාක්ෂණය නෙමේ ඔප්ටමෙට්‍රි හිටන් ජර්මන් ක්වොලිෆයිඩ් අය අපි ළඟ ඉන්නවා. ලංකාවේ ඉන්න නැත්තම් මේ මහිත එකතනක ඉන්න වැඩිම ක්වොලිෆයිඩ් ටීම් එකද ඉන්නේ අපි ළඟ. ඩොක්ටර් දැන් ඔය අතේ තියෙන මේ ගැජට් එක මේ මොකද්ද? හරියට පැහැදිලි කරලා කිව්වොත් මේක තමයි කොක්ලියම් ඉම්ප්ලාන්ට් එක කන ඇතුළට යන කැල්ල. මේක කනේ ඇතුළට ගියාට පස්සේ කනේ ශල්‍යකර්මයකින් කරාට පස්සේ මේක තමයි අපි කියන්නේ මේක තමයි කනේ ඇතුළට යන එක. ඒක ගියාම සම්පූර්ණයෙන් ස්ටිමුලේට් කළා තමයි හෙයා සෙල් එකට දෙන්නේ. ඉතින් මේක තමයි අද කොක්ලියා ඉම්ප්ලාන්ට් එක හොයාගත්ත ග්‍රෑම් ක්ලාක් කියන එක ඕස්ට්‍රේලියාවේ මිනිස්සු පටලෝ ගන්න ඕස්ට්‍රේලියාව කියන එක තියෙනවා. නිව්සීලන් ඕස්ට්‍රේලියා කියන්නේ රට. නමුත් වෙන රටවල් වල කරන දේවල් ඒ වගේ දේවල් වලට ඒක වෙනස් ශල්‍යකර්මයක්. නමුත් කොක්ලියා හරි ශල්‍යකර්මය 99.8% රිලයබල්. ඒ කියන්නේ ලෝකෙම. ඉතින් සමහරක් ඉම්ප්ලාන්ට් කරාට ටිකලම් ෆේල් වෙනවා. ඒක නිසා ඉම්ප්ලාන්ට් එක තෝර ගැනීම අපි කියලා දෙන්නා. ඔව්. එතකොට දැන් වෛද්‍යවරයෙක් මේ ළඟදී කියපු කතාවක් තමයි මද්ද්‍රව්‍ය පාවිච්චි කරනකොට, තෙල් බැඳුම් කනකොට, සීනි කනකොට ඒ කිසිම දෙයක් කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරලා කට්ටිය ඊට පස්සේ ලෙඩ වෙලා ඩොක්ටර් ළඟට ඇවිල්ලා ඩොක්ටර් බෙහෙත් උණ්ඩු ලීලා දුන්නට පස්සේ ඒ බෙහෙත් උණ්ඩු අරගෙන අහනවලු මේකේ සයිඩ් ඉෆෙක්ට්ස් එහෙම තියෙනවද දන්නේ නැහැ කියලා. ඔන්න වගේ ප්‍රශ්න එනවා. දැන් මේ වගේ දෙයක් සම්බන්ධයෙන් පවා කෙනෙකුට හිතන්න පුළුවන් මේක කන ඇහි අපිට තව දෙයක් නැති වෙයි. ඒත් එකම මේක ඔය එක තමයි මං කිව්වේ. අර MRI කම්පැටබල් නැති ඉම්ප්ලාන්ට්ස් දෙන්න බෑ. ඒක නීතියෙන් තහනම් මෙහෙත් කරන්න බෑ. එවැනි දේවක් කරගන්න නැතුව ඕනෑම ඉම්ප්ලාන්ට් එකෙන් ඇහෙයි. නමුත් හොඳට ඇහෙන්න ඕන නම් කොක්ලියා ශල්‍යකර්මය කරගන්න ඕනේ. කොක්ලියා ශල්‍යම කරන්නේ කොක්ලියා නිව් ස්පියර්ස් ඕස්ට්‍රේලියාව. අනිත් ඒවා ගැන මට කියන්න බෑ. ඒ අපේ දැන් මං කියන්නේ ඔය නිෂ්පාදන ආශ්‍රිතව ශල්‍යකර්මයක් කරලා මොකද සවි කළාට පස්සේ යම් කිසි නිශ්චිත කාලයක් තියෙනවද? නැවත වතාවක් මේ සමිකල යුතුව තිබෙනවද? නැත්නම් ජීවිත කාලෙට එකයිද? දැනට කොක්ලියම් ඉම්ප්ලාන්ට් කරලා අවුරුදු 35ක් පමණ වෙනවා. දැනට ෆේල් වෙලා තියෙන ගාන බැලුවොත් 0.95. ඒ කියන්නේ බොහොම සෙන්ට. ඒ කියන්නේ විද්‍යාත්මක මට්ටමටම ඉතාමත්ම කුඩා ප්‍රමාණයක්. නමුත් වෙනත් ඉම්ප්ලාන්ට් වල 30%කට වඩා අධික ප්‍රමාණයක් ෆේල් වෙනවා. ඒතකොට ෆේල් වෙනව නම් ඇයි කරගන්නේ? අනිවාර්යයෙන්. ඒක නිසා හරි දේ කරන්න ඕනේ. මම මේක ගෙනහලා දුන්නේ රටට වෛද්‍යවරුන්ට ගෙන්නුවා. වෛද්‍යවරු 10 දෙනෙක් ඉන්නවා මේ රටේ. හැම පළාතකම ඉන්නවා. දැනට අපි කරන්නේ ප්‍රයිවට් විතරයි. ඉතින් ඕගොල්ලන්ට එන්න අපි ඒවට තෙරපි තියෙනවා. බිෆෝ ඉම්ප්ලාන්ට් වල අපි ඇසස්මන්ට් තියෙනවා. ඊළඟට වෛද්‍යවරයෙක් යොමු කරන්න ඕනේ. ඊට පස්සේ ඉම්ප්ලාන්ට් කරාට පස්සේ තෙරපි කරන්න. හරි. බොහොම ස්තුතියි. ඒ කියන්නේ ඉතමත් වැදගත් පණිවිඩයක් මේ කණෙන් අරගෙන හැපෙත් කණෙන් පිට කරනවා වෙනුවට වඩාත් හොඳින් හිතේ ධාරණය කරගන්න ඕන පණිවිඩයක් මිහිර වික්‍රමාරච්චි මහත්මයාට ලබා දුන්නේ. මේකේ වටිනාකම තියෙන්නේ කොක්ලියම් ඉම්ප්ලාන්ට් එක කරපු යාට බයනික් මිනිස්සු කියන්න පුළුවන්. ඇයි? ඔක්කොම මේ කනෙක්ටිවිටි කෙනවා. ඒගොල්ලෝ අත පය දිගාරලා ටෙලිෆෝන් එක අහන්න පුළුවන්. හරි. එහෙනම් බොහොම ස්තුතියි. අපි තවත් දවසකදී මුණ ගැහලා මේ නවීතම තාක්ෂණය පිළිබඳව පණිවිඩය රටත් එක්ක බෙදා හදාගමු. රටක ප්‍රශ්නයක් 2% ජනතාවගේ ප්‍රශ්නයක් මම තනියෙන් විසඳුවා. හරි. අපි ගෞරවණීය ස්තුතියි. ඒ වගේ කාරණාවක් සම්බන්ධයෙන් මැදිහත් වීම පිළිබඳව. අපි එහෙමනම් මේ කතා බහත් නිමා කරන්නේ. තවත් සොඳුරු කතා බහක් ඔබත් එක්ක බෙදා හදා ගැනීම බලාපොරොත්තු ඇතිවෙයි.